සුබ දවසක් ඔබ සියලුගෙනටමිෂන් නඩියස් ්‍රී ලංකා යු නාලිකාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනු. සැලක යුතු කාලසීමාවකට පසුව Visionිෂන්ියස් ශ්‍රීලlanංකා අප නැවතත් සිතුවා ඔබට සිංහල සාහිත්‍ය රසස්වාදේ විශේධාරාව යටතේ පාඩම් මාලාවන් ඉදිරිපත් කිරීමට. එයනුව මෙම ීඩියුවෙන් අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන්නේ උදේ කවි පන්තිය පිළිබඳ මාමීට පෙරාතුවත් සිරිගුණසිංහ කවියා රචනා කර තිබෙන උදේ කවිපන්තිය පිළිබඳ සවිස්තරාත්මකෝ සාකච්ඡා කර තිබෙන අද මෙම වීඩියෝවෙන් නැවතවතාවක් උදේ කවිපන්තිය ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන අතරම පෙළපොතේ ඔබට ලබාදී තිබෙන ප්‍රශස්වාදය නො එසේ නම් මේ විචාර ප්‍රශ්න ඔබ සමඟ සාකච්ඡා කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා එහන්දුවේ පුතේ වැඩි ප්‍රමාදයකින් තොරව අපි උදේ කවිපන්දියේ නැවත සිහිපත් කරගම් අපි සිරිගුණසිංහ කවය ගැන සාකච්ඡාක් කළොත් එතුමා පේරාධනිිකාව සම්ප්‍රදාය නියෝජනය කළ හවියකු ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. අපේ දරුවෝ අහල ඇති ජීබි සේනානායක තමයි පළමුුවරක නිස දැස් පදධ සම්ප්‍රදාය හඳුන්වා දෙන්න. සැබෑ ලෙස මොහු නිස දැස් පද්දය යන එදුම යොදාගත්තාට වඩා නිදහස් පද්ධ කියන වචනය තමයි පාත්්භාවිත කළේ පසුකාලීනව මේ නිදහස් පද්දය නිදහස් කවි නිසදස් පද්්‍ය බවට පරිවර්තනය කරමින් එසේනානායක ජීවිි සේනානායක කවියා හඳුන්වාදුන් ඒ නව කාවය මුොහුණුවරය තවදුරටත් ඉදිරියට රගෙන යන ලද්දේ මෙ පේරදෙන කවි මග නියෝජනය කළ මේ සිරි ගුණසිංහ කවිය. සිරිගුණසිංහ කවියා කාවිශේෂ්‍රය පමණක් නොවේ භාෂාව ශේෂත්‍රත් බොහොම ආන්දෝලනාත්මක කවිියෙක් විදිහට හඳුනාගන්න පුළුවන්. ඇයිමං ආන්දෝලනාත්මක කවිියෙක් පිදිහට හඳුන්වන්නේ පොඩක් බලන්න සිරිගුණ සිංහ කියල ලියනකොට ගුණ කියන වචනයට යෙදිලතින්නේ ධන්තජනය මුරු්දජනයන නෙවෙයි අපි නිතර දකින. සිරිගුණසිංහ කවියා පැහැදිලි කර තිබෙන මේ සිංහල භාෂාවේ අපි දකින අක්ෂර වි්්‍යාස ප්‍රබේදයක් වන මේ නලාල බේදය ත් කළ යුතු බව මේ කරුණු ඔබේ විභාගෙන් ගහන්න එ නැහැ මං මේ ඔබේ අතිරේක දැනගැනීම සඳහයි මේ කරුණු කියන්නේ ඇැතුූ මේක සාහිත්‍ය රසස්වාදයට රසස්වාදය ප්‍රශ්නපත්‍රය යහන කරුණක් නොවේ ඉතින් සිරිගුණ සිංහ කවයා කවියකු ලෙස පේරාධනිකාව සම්ප්‍රදාය නියෝජනය කළා ඔහු නිසදස් පද්‍ය සම්ප්‍රදාය තවදුරටත් ඉදිරියට රැගෙන ගියා වගේම තමයි ඔහු යම්කිසි ආකාරය ඉත් ෂ වි්‍යාස රීතියක් වන නන ලල රීතිය සැලකිල්ලට ගත්තෙනනැහැ නොවසේන මෙය අත්හල යුතුය කියන මතේ පිහිටා කටයුතු කරපු ලේකකෙක් පිදිහට හඳුන්වා දෙන්න පුළුවන් තැන් ඔබට නියමිතමය උදේ කවිපන්තිය පිළිබඳ සාකච්ඡා කිරීමේදී බොහොම කුඩා කවිපන්තියක් නිසදස්කාවේ ආකෘතියෙන් ලීවී තිබෙන කවිපන්තියක් පවිදිහට හඳුන්වා දෙන්න පුළුවන් කවිපන්තිය මුල්වරට යමේ කියවනකොට ඔහුට හෝ ඇයට හිතෙන්නේ මේ උදෑසන කාලයේ නැගිටින්න කම්මැලි කුසීත නේද එතං අපි වෙන වචනකින් කිවෝත් බොම අලස මනුස්සයක්ගේ සිතුවිලි සමුදායක් විදිහට තමයි මේ පළමුුවතාවට මේ උදේ කවිපන්තිය කියවනකොට කෙනෙක්ගේ හිතේ ඇඳෙන චිත්‍රේ දෙ පාන්ද්‍ර නැගිටිඉන්න තියන කම්මලිකමට මේ උදෑසන දිහා දකින්නේ බොහෝම මේ නිශේධනීය විදිහට බොහෝම බැරදි සහගත විදිහට කියන අර්ථකථනය මත කෙනෙක්ට පිහිටා කටයුතු කරන්න පුළුවන් හැබැ අපිටිකක් ගැම්බුරි බැලුවොත් මේ කවිපන්තිය මේ හුදෙක් උදයට වෛර කරන කම්මැලි මිනිසෙකුගේ කතාවක්ම නෙමේ ඇයිමං එහෙම කියන්නේ මේකේ ඊට යහා ගිය සමාජ පනිිවිඩයක් සිරිගුණසිංහ කවියා සමාජය හමුවේ අවතීරණ කර තිබෙන. අපි රසස්වාදේලියනකොට ඔන්නො එකීන කාරණාවන් මැනවින් අවබෝධ කරගැනීම සිදු කළ යුතුයි. දැන් බලන්න සිරිගුණ සිංහ කවියා බියත්වහර භාවිත කරනවා එවගේ මොහු සංකල්පරූපියාකාරයට කදිම කාව්‍යයෝක්තීන් භාවිත කරමින් තමයි මේ කවිපන්තිය භර ති පෙරදිග ගොරහැඩි රකුසෝ මගේ දෙයානය ඇහි කඩන් නිදාගන්න පොරොවගත්ත කලු රෙදි පොට මොකටද මේ තීරුවලට ඉරා දමන් බලන්න කවි පන්ති ආරම්භ කර තිබෙන ආකාරය සාමාන්‍යයෙන් අපි නිතර දෙවේලේ දකින උදෑසන කාලේ පිළිබඳව ඇහෙන සෞන්දර්යාත්මක වදන්නේෙමෙයි සිරිගුණසිංක කබිය යොදාගෙන තිය පුංච කාලින්ඳ ල අපි දේන කාේ ගැන හල තියෙනි බොහෝම සෞුන්ධර්යක්මක දේව ඉරුපායාගෙන ඒම කුරුල්ලො කැදලිවලින් කෑම සොයාප යාඹීම නේද ඒවාගේම අහස නීලවරණ අහස ඒද උදෑසන හමන සුල්ලඟ ඒ තාපය සිරුරට ඇති කරන ඒ උද්‍යයෝගිමත් බව උදය උදේසන කාලයේ පිළිබඳ ගොඩාක් පවිපන්තිවල මවන්නේ තැන් නිරූපණය කර තිබෙන්නේ උදෑසන පිළිබඳ යම්කිසිාකාරයක බොහම සුභවාදී සෞන්දර්යාත්මක විග්‍රහයක් හැබැයි ඊට වෙනස්වය ගුණසිංහ කවයක් සිරි ගුණසිංහ කවිය කියනවා ඔහු නැගෙනහිර නැත්තඟ පෙර දිගහු සමාන කරන්නේ ගොර හැඩි රකුසන්ට එනං නැගෙනහිර හිරුපායාගෙනෙන මේ දිශාව ඔහු දකින්නේ බොහොම කර්කශ ගොරහැඩි රකුසන් විලසි එක පූරු කාව්‍යෝක්තිය කතකයා කියනවා මගේ ධ්‍යයානයේ ඇයි කඩන්න මගේ ධ්‍යයානය පිදන්න තරමින් දෙයාන සමාපත්තියට පදින්නේ මේ දේ‍යයාන සමාපත්තියට වැද කටයුතු කරන්නේ බ්‍රහ්මණයන් ආදී පූජකයන් ශ්‍රමණ පූජකාදීන් තමයි දේ‍යාන සමාපත්තිය කටයුතු කරන්නේ ගිහිියන්ට වඩක් ගිහියෝ නැහැනෙමේ ගිහිියන්ට වඩා ගොඩක් ශ්‍රමණ තවස් ධම්පුරණය තමයි ධ්‍යනයේ නර්තවන් නිරතවන්නේ හැබැදෙන් කවිය කියනවා මෙ කතකයා කියනවා මගේ ධ්‍යනය ඇයි කඩන් තොර ධ්‍යනේ අන්නෙන් මෙතනදි අදහස් කරන්නේ මේ කතකයාගේ නින්ද ඔහුටේ නින්ද කෙටිකාලීන නින්දක් වෙන්න පුළුවන් හැබැයි ඔහුටේක දේ‍යනයක් දෙයාන සමාපත්තියට සමවැදුනා වගේ හුට කෙටින් ඉද පවා වටිනු තැන් ඇයි කඩන්න වගේ යෙතුමක් කටවහරට ඉතාම සමීපයි තැන් පටන්ගන්න ගොඩතියන්නේ පෙරදිග ගොර හැඩි රකු සෝ කියන එක දියත්වහරට සමීපයි නිදාගන්න පොරොව ගත්ත කළුරෙදිපොට මොකටද මේ තීරුවලට ඉරාදමන්නේ කදිින්ම්ම සංකල්පර ූපාත්මක අවස්ථාවක් ඉතිේ ඇදගන්න ගන අන්දකාරයෙන් පිරුණු කාමරයක් උදෑසන හිරුපායාගෙන ීමේදී කෑලි කැපිය නොහැකි ගණන්දකාරයෙන් යුතු කාමරය තීරු තීරුවලට ලක්වෙමින් ආලෝකවත්වනාකාරය දවෙ පුතේ ඔබ දැක ඇති කලුවර කාමරයකට ඉරේලිය ජනෙල් තීරු අතරින් බිත්තිය තින කවුලු අතරින් ඉරේලිය කඩා වදිත්ම මොකද වෙන්නේ අර කියන අන්දකාරය පහවෙලා යනවා තකට කාමරේ අන්ඳකාරයේ පහවෙන්නේ තීරු තීරු වශි. මේක බොහොම සරල සංසිද්ධිය.ඒ සරල සංසිද්ධිය තමයි කවිහමේ අ අපූරු කාව්‍යියෝක්ති ඇසුරෙන් නිරූපණය කරන්නේ කළුරෙදි පොට තකට කළු රෙදි පොට කියන ෙදදුමෙන් ඔොහු අදහස් කරන්නේ ඒ කාලවරණිත අවකාශයේ ඔහු නිදියගන්නේඒ කාලාවරණිත අවකාශය එක තීරු තීරුුවලට ඉරාදමනු තීරු තරුවල්ට ඉරාදමනවා කෙනෙකින් අදහස් කරන්නේ එ කුටිය වෙත අතකයා නිදාගෙන ඉන්න කුටියේ වෙත සූරයා ලෝකයේ කඩා වැදී. ඉර එලිය කඩා වැදීීම ඒ ඒ සමගින් කතකයා ගෙවන කාලවර්ණිත නිදිබරජීවිතය අභියෝගයට ලක්වෙන. ඔහුම කියන ආකාරේ ටොහු ගත්ත කරන ඒ දේ‍යානය තවදුරටත් අකණ්ඩව පවත්වාගෙනයාමට ඔහුට හැකියාවක් ලැබෙන්නේ නෑ. ඉන් නොනැවදී ඔහු තමන්ගේ අප්‍රසාදය උදෑසන හිරුපායා ඒමට ඔහු දක්පන අප්‍රසාදය ඔහු සෙසුපාරිසරික බලවේග වෙතටත් අදාල කරනු තමන්ට දැනෙන අප්‍රසාදේ ඉරපායාගෙන මේේ අප්‍රසාදය ඔහු ඔහු සෙසු පාරිසරික සංසිද්ධීෙන් සහ බලවේගවලටත් යම්කිසියාාකාරයකට අදාළ කරනු ඒක තමයි අපි මේ දෙවෙනි කවිය දකි. කුරුලන්ට ගල් ගහලා උන් හොඳටම බිය කරලා මල් පොහොට්ටු තිගැස්සිලා ඳුළු හෙලනවා බලන්න කුඩා වදී ඉදලා අපි අහලතීනයෝක අනනික් පැත්ත කුරුල්ොක් බොහෝම උද්‍යෝගිමත්තව දවස පටන්ගන්නවා නේද ි බිචිගාල කැදලි වලි වලින් පියාම්භායන කතාව තමයි අපි හලතී ඒවගේම මල් උදෑසන පිපිලා බොහොම සුවන්දවත් ආකාරයට ඒවා චමත්කාර ජනක සිතුූමක් මවන කාරය තමයි අපි හලතියන ඇැබේ කවිියකී නෝ එහකේ ඒක එහෙම නෙමේ රල්ලට ගල් ග හලමේ උදේසන කාලේ සම්ප්‍රාප්තියත් සමඟ කුරුලු වර්ගයා තමන්ගේ ජීවන අරගලය ආරක්භ කරනෝ කුරුල්ලත් කතකයාද ගෙවැන්නේ බොහොම සමාන ජීවිතයක් කතකයාට තාවකාලික හෝ සුවයක් නිරාමිස සුවයක් ලැබෙන්නේ එ ලබන කෙටි නින්ද ඔහුම පවසන ආකාරීයට ඒ කෙටි දේ‍යානය තුළ කුරුලු සමූහයාට තෙලෙසමයි රපායා ඒ මත් සමග ආරම්භ වන්නේ තවත් අභියෝගාත්මක දවසක් කුරුල්ලන්ට කුරුල්ලු කැදලිවලින් ආහර සොයා ගැනීමේ ඒ අනවර්ත අරගලයේ නියුතු වී යුතුයි එනිසා තමයි කවිය කියන්නේ ඔය පේන තරං උදෑසන කුරුලු වර්ගයාට සුභාර්ථයක් ඇති කරන්නේ නැහැ එනිසා තමයි සංකේතානුසාරී යෙදුම් පාවිච්චි කරන්නේ කුරුල්ලන්ට ගල්ගහලා උන් හොදටම බිය කරලා යනුවෙන් පොහොටු තිගැස්සිලා කඳුලු හෙලෙනවා දැන් මලක් කියන්නත් සවබාදහම අපූරු නිර්මාණයක් නේද හැබැයි ම පිපුණය පස්සේ මල අත්දකින පරම යථාර්ථය තමයි පරදය මලක් පිපුනම ඒක පරවීම අත්‍යන්තය අතතාර්ථය තකොට ජීවිතය යම්කිසි ආකාරයක අනිත්‍යභාවයක් මේ කිය මේ මල් පොහොටු තිගැසිලා කඳුළු හෙෙනවා කියන මේ මේ කාව්‍ය දිිත්වය කවි පේලි දිත්වය මගින් ගුණසිංහ කවයා අවධාරණය කර තිබෙනවා. මල් පොහොට්ටු තවදුරටක් තෙව පොහොට්ටු වට පත්වෙන්නේ එ පොහොට්ටු පිපෙනෝ එ පිපීම තුළ මල් පොහොට්ටු තිගැස්මට පත්වෙනවා කඳුළු හෙලෙනවා මන්ද සුපුෂ්පිතව පිපුණා හා සමානව පරවීම නියත බව අවබෝධ කරගින් කතකය යම්කිසිආකාරයක අධිෂ්ඨානශීලී ජින්තනයක පසුව ආකාරය අප අපට තුංගෙනනි කවිය කියවද්දී පැහැදිලි කරගන්න පුළුව. ඇස් දෙක මම අරින්නෙ නෑ තුරළු කරන් භාවනාව. නැවතත් යන්නට යනවා මම මගේ තැහැන ලෝකයට. බලන්න ගුණසිංහ කවයා වචන පාවිච්චි කරලතිය ආකාරය වචන පෙළගස්වා තිබෙන ආකාරය හරිම නාට්්‍ය අනුසාරී එ වගේම තමයි සංකල්පරූපී අවස්ථාවන් ජනය කරනවා හතකයා කියනවා කොතෙක් හිරුවලිය ගලාගෙනාවත් මමනෙමේ මගේ ඇස් දෙක පවෘත කර මේ කෙටි තාවකාලික මේ නිදිබර වේලා නොසේ නම් මේ භාවනාව මේ ඔහුම කියනාා කරයකට මේ ්‍යනයක් බඳු මේ කෙටි විවේකය ඔහු තුරල්ලු කරගෙන නැවතත් නිදි ලෝකයට යන බව තමයි හ ප්‍රකාශ කරන්න තුරුළු කරන්න භාවනාව නැවතත් යන්නට යනවා මම මගේ දැහැන ලෝකයට මගේ දැහැනවිත මම නැවතවතාවක් සමවදින්න උත්සාහ කරනවා. තොකොට දැහැන බලන්න පවිච්චි කරන වචන දැහැන භාවනාව අපිට උඩහම්බුණා දෙයානය කියලා හැබැයි අපි දන්නවා ඔහු චෛතසිකව මෙහෙම උත්සාහ කලාාට නැවතත් මන්ගේ නිදි බර ලෝකයේ වෙත සම්පාත්වෙන් මෙහ උත්සාහ කලාට අපි දන්න ඔහුට එහෙම යන්න අවස්ථාවක් ලැබෙන්න්නේ නැහැ මොකද මේ ගතවන ජීවිතය ඇතුළේ තවත් දවසකෝ උදාව කියලා කියන්නේ තවත් තරගකාරී දිීනයක ආරම්භය. එනිසා දුව පුතේ බැලුබැල්මට මේ කවිපන්තිය මේ අලස පුද්ගලයකු උදෑසන හිරුපායාඒමට දක්වන අප්‍රසන්නතාව වගේ පෙනුනත් එතරාකාරයක පීඩිත පාන්තිකයෙකු තවත් පීඩිත දිනයක් ආරම්බේදී තවත් පීඩිත දිනයක් ආරම්බේදී ඔහු ඊට එරෙහිව දක්වන මැසිවිලි ඔහු ඊට තමන්ගේ විරෝධී භාවය තමන්ගේ විරෝධත්වය ප්‍රකාශ කිරීම තමයි මේ කවිපන්තියේ දක්කින ලැබේෙන් ඔහුට උදෑසන කියන්නේ තවත් එක් උදෑසනක් පමණයි හැමදාම දකින කාරය බහුල ගත සිත වෙහෙසට පත් කරන යන්ත්‍රාණුසාරිය වැඩකරන තවත් එක් දිනයක ආරම්භයක් පමණයි ඔහු ෙවන ජීවිතේ නිසා මේ හෙට උදේ වනා කියලා ඒ දවස තමන් ගෙවන ඒකාකාරි ජීවිතේ නිමාව බවට පත් වන්නේ නැහැ තමන් ගෙවන පීඩිත ජීවිතේම තවත් ඉදිරියක් පිදිහට මේ කවිපන්තිය තුළින් අවධාරණය කරති පෙරු එනිසා දුව පුතය හොඳර මතගතියාගන්න කතකයා යම්කිසි ආකාරයක චෛතසිකව හිත රවට්ටා ගන්න මන් නැවතත් ඒ ්‍යයාන ලෝකයට සමවදිනවා යනුවේ. නමුත් අප දන්නා වු ගැඹුරු යථාර්ථය තමයි ඔහුට ඒ සඳහ වන කිසිදු අවකාශයක් ලැබෙන්න්නේ නැහැ ඔහුට එ ලෙස යමට හබවෙන්නේ නැහැ. හරි එහම් මේ කවිපන්තිය පිළිබඳ ඔබට පැහැදිලි අවබෝධයක් ලැබෙන්න්නේ නැති මේ පාඩම මම මීට පෙරාතුවත් කරතිබෙන නිසා බට පුලුවන් ඒ ඩියෝවත් නරවක් තැමේ කවිපන්තියේ බොහොම අපූරු ලක්ෂණ තිබෙනවා නව සංකල්පරූප නව කාව්‍යෝක්තින් ඒවගේ ඇතැම් තැන්බලදී කවියා ව්‍යත්ව හර යොදාගන්නවා පෙරදිග ගොර හැලිඩක් කුසෝ නේද දැහැන වගේ වචනවල ගැබ්බී තිබෙන යම කිසි ආකාරයක වියත්බාාවක් එ වගේම කටව හරත් ඒ අතරින් පතර යොදාගන්න සිරිගුණසිංහ කවි අමත කරලනේ හොඳදටම බිය කරලා ඇයි කඩන්නේ නැවතත් යන්නට යනමමම වගේ වචන ගත්තම එක කටවහරට ඉතාම සමින් පයි අපි එදිනිදා ජීවිතය භාවිත කරන සාමාන්‍යදීවහර භාෂාව තමයි මේ කවි පන්ති ඇතුළේ හු යොදාගෙන තිබෙන වගේ සංකේත කල්ු රෙදිිපොට නේද මල් පොහොට්ටු තිගැස්සීම කුරුල්ලන්ට ගල් ගැසීම වගේ පැහැදිලි දොනිතාර්ථ ජනිත කරවන කාව මේ යෙදම් අපිට මේ කවි පන්තියෙන් හඳුරගරන්න පුළුවන් දැන් අපි බැලුවොත් ඔබට ලබාදීතිබෙනවා කුඩා විචාර ප්‍රශ්න තුනක් සමහර දවාදරූ මේවා පාසලේදිලිය ලඇති හැබැයි නොලිපු කෙනෙක්කින්න්නවන ඔයාට නැවතත් උත්සාහ කරන්න පුුව දැන් පලවෙනි ප්‍රශ්නය ගත්තුත් උද්දේ පද්ධ පන්තිී ඉදිරිපත් කෙරන අදහස විචාරාත්මකව විමසන් දුවපුතය හොඳට බලන්න විචාරාත්මක න ඔයාට පුළුවන් මේ උදේ කවිපන්තිය කියවලා එක අදහස ලියලා ට එරහිව යම්කිසිආකාරයක විචාරාත්මක තර්කයක් ගොනු කරන්න තැ ඇත්තටම උදේ කවිපන්ති බොහොම ගතානුගතික නොව කවිපන්තියක් මොකද ගතානුගතික නැහේ කියන්නේ අලුත් ආරකින් ලියවිච්ච සහ උදේසන කාලයේ පිළිබඳ යම්කිසිආකාරයක වෙනස් දෘෂ්ටියක පිහිටා ප්‍රචනා කරන ලද කවිපන්තිය මඟආය කියන්නං උදෑසන පිළිබඳ මේ සෞන්දර්යාත්මක සිතුවමක් නෙවෙයි උදේ කවි පන්තිීන් නිරූපණය කර තිබෙන්නේ අන්නේ අදහස තමයි ඔය ඇතකොට මේ පළවෙනි විචාරය ඇතුළත ගේ ඕනේ ඒක ක්‍රමිකව සාකච්ඡාවට ලක් කරන්න ඕන දෙවෙනි කවිපන්තිය ගත්තම දෙවිනි විචාරය ගත්තම ප්‍රතිභාව නිර්මාණය සඳහා ප්‍රතිභාව නිර්මාණ සඳහා කවිය ඔපයෝගි කරගෙන ඇති කාව්‍යෝක්ති පිළිබඳ ඇගීමක් කරන්න ඕටි කවයා තමන්ගේ ප්‍රතිභාශක්තිය භාවිත කරමින් තමයි අපූරු කාව්‍යොක්තිින් පාවිච්චි කරලතිනෙදැ අපි ගත්තොත් මේ කවිපන්තිය පුරාමතියන්නේ අපූරු කාව්‍යොක්තිින් තමයි දැන් පෙරදිගමේ හිරුපායාය එන දිශාව ගොර හැඩි රකුසන්ට සමාන කරනවා නිදි බර ජීවිතේ එක් හෙටි කාලින නින්ද ධයානය භාවනාව දැහනට සමාන කරනවා නේද ආලෝකය සිදුරු කරමින් නොස අන්දකාරයන්ඳකාරය සිදුරු කරමින් අන්දකාරය සිදුරු කරමින් අභියෝග කරමින් ආලෝකයේ සම්ප්‍රාප්තිය කළුරෙදි පොට මගින් සංකේතවත් කර තිබෙනවා ඒද කුරුල්ලන්ට ගල්ගැසීම උන් බියට පත්කිරීම එවගේ මුද ඇසන මල් පොහොට්ටු තිගැසීම වැනිීම මේ අපූරු සංකේතානු සාරී කාව්‍යෝක්ති කබියයි යොදා ගෙන තිය එතකොට මේ දෙවෙනි විචාරය ඔබ යනවනම් න්නේ කරුණු ඔබම පැහැදිලිව පෙළගස්වන්න ඕනි තුන්විනික හානෝ අපූර්ත්තේ නිර්මාණයක සාහිත්‍ය කෘතියක නිර්මාාණත්මක සාහිත්‍ය කෘතියක සාර්ථකත්්‍රේයටී වහල්බන ආකාරයේ දුව පුතේ අපූරුවත්වය කියලා කියන්නේ පෙර නොදුට පෙර නෝවවිරු ආකාරයකෙන් අපි යම්කිසි දෙකට අපූරය කියල කියන්නේ එක නනි අපි මීට කලින් එක දැකල නෑ එක්කො දැකපු දෙයක් වෙනස් විදිහකට තියෙන අපි මීට කලින් හොඳටම දැකපු දෙයක් හොඳට දන්න දෙයක් පර්ෂකරපු දෙයක් නතැන් හොඳ හොට අත්දැකීම් තියෙන දෙයක් වෙනස් විදිියහකට අපිට දිරිපත්වෙනවන අපි කියෙන එක අපූරු දෙයක් තකොට දැම්ම කවයා සම්පූර්ණය මෙතන බොහොම අපූරු දෙයක් තමයි නිරූපණය කර ලතිය මොකද අපි දකින උදෑසන පිළිබඳ ොහු වෙනස් දෘෂ්ටියය පිහිට කටයුතු කර තිබය ඉතිං ඔබට පුළුවන් මේ රසස්වාද ප්‍රශ්න ටිකට උත්තර ලියන් අඩු තර්මය එකක් හෝ දෙකක් හෝ ඔබ ලියා තිබීම මත්්‍යවශ්‍ය ඊට අමතරව මම ඔබට සූදානං මෙන්න මේ නිබන්ධය ලබා දෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනං අපේ විෂන් එඩියූ හරහාෝ මගේ වත්සැ් නම්බ යොදා තිබෙනවා ඒකට පනිිවිඩයක්ක්කි වන්න පුළුවන් මෙන්න මේ පීබ ගල හිටියාව කියන සර්ග කුඩා සටහනත්තිනො සිරිගුණ සිංහ කවයා ගැනලියේ වෙච්ච පිටු හතක මේ සටහන යම්කිසි කෙනෙක්ට අවශ්‍යනම් ම මේ සටහන ලබා දෙන්නම් එතකොට ඔබට විචාරය ලියන ලියනකොට යම්කිසි ආකාරයක අවබෝධයක් ලබා ගන්න මේක රුකුලක් වේ ඉතින් අපි තවත් මෙවැනිීම පාඩමකි ඉතා මඉක්මණින් මුුණගෙහෙමු අපි සම්පූර් රසස්වාදේ පාඩක් නැවත නැවත මතක් කර ගමු එලෙස නැවත මුණගැහෙන පොරොන්දුවෙන් අද සමුගන්නවා දුවල පුතාලට ජෑග්‍රහහි සතියක් ප්‍රාර්ථනා කරනවා එකතු න්න විෂන් ඉඩියස් ්‍රී ලංකා අප සමඟ